පින්වත් හැම දිනාම සෝදානම් වෙන්නේ අදත් ධර්ම ශ්‍රවණය කරා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් මාගේ පියවරක් හෝ ඉදිරියට යන්න. මෙය මාර්ගයක් නම් මේ අපි සාකච්ඡා කරන්නේ පාරක් නම් ඒ පාර පහල සතුටු වෙලා ප්‍රමාණවත් නැහැ. ඒ පාර ගමන් කරලා තමයි සතුටු වෙන්න ඕන. නැත්නම් අපි හැමදාම කොළඹට යන්න පාර අහලා ගාල්ලේ නම් සතුටු වෙනවා. කවදාවත් අපිට කොළඹ යන්න පුළුවන් වේවිද? නැහැ. යන්න බැරි වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා පුළුවන් තරම් අඩුතරම් පාන දුරේටවත් තියාගන්න. පානතුරට බැරි නම් අලුත් ගමටවත් තියාගන්න. අලුත් ගමට බැරි නම් ඉක්කඩුවට හරි කමන්නේ තියාගන්න. පියවරක් ඉස්සරහට යන්න අවශ්‍ය කරන කාරණාව තමයි මේ කියා දෙන්න උත්සාහ කරන්නේ. ඒක හැමදේම වැදගත් වශයෙන් විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි පුංචි කාලේ ඉඳන් අපි මේ වෙනකන් ධර්ම ශ්‍රවණය කළා මොකටද අපිට අවශ්‍ය වචනේ සොයාගන්න. ධර්ම ශ්‍රවණය කරන්නේ අපේ නිවන හදාගන්න අවශ්‍ය වචනේ අහගන්න. ඒ වචනේ හරියට ඇහුණා නම් මෙතන කවුරුත් ඉඳගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මෙතන නැහැ. මෙතන ඉන්නේ මෙතන නිතරන්නේ මේ ධර්ම ශ්‍රවණය කරන්න ඇවිල්ලා ඉන්නේ ඒ වචනේ හම්බුන නිසාද හම්බුනේ නැති නිසාද? වචනේ තාමත් හම්බුනේ නැති නිසා. සොයන නිසානේ ශ්‍රවණය කරන්නේ. සොයල අවසන් නම් ශ්‍රවණය කරන දෙයක් නැහැ. කතං කරණීය නාපරං ඉත්තත්තායති. තව කල යුතු කිසිවක් නැතයි තේරෙනවා නම් ඉන්න තියෙන විවේකීව තමන්ගේ ජීවිත තුළ. ඒ එහෙම ඉන්න තුව මේ ශ්‍රවණය කරන්න ඇවිල්ලා තියෙන වචනේ තාමත් අහුනේ නැති නිසා. බුදුහාමුදුරුවන්ගේ කාලේ පටාචාරාවට වචනේ හම්බුණා. කිසාගෞතමීට වචනේ හම්බුණා. අඟුලිමාලට වචනේ හම්බුණා. සුනීත සෝපාකට වචන හම්බුණා. ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ආපු වචනේ හම්බුණා. ඒක නිසා ඒගොල්ලෝ නිවුණා, සැනසුණා. ඒගොල්ලෝ හිටපු තැන ඉඳන් ඉහළට ගියා. ඒ ඔබට තවම ඒ වචනේ හම්බුනේ නැහැ. හැබැයි අපිට අඩුවකුත් තියෙනවා. ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ හිටියා. අපිට බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද? නැහැ. ඔබට ගැළපෙන වචනය කියන්නේ බුදුහාමුදුරුවෝ නෑ. බුදුහාමුදුරුවෝ නිශ්චල වැඩ ඉන්නවා. උන්වහන්සේගේ වචනයක් එළියට එන්නේ නැහැ. උන්වහන්සේගේ ශබ්දය අපිට ඇහෙන්නේ නැහැ. උන්වහන්සේගේ රූපය අපිට පේන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ ඉන්නවද නැද්ද? ඈ? උන්වහන්සේගේ ශබ්දය ඇහෙන්නේ නැත්නම් උන්වහන්සේගේ රූපය පේන්නේ නැත්නම් උන්වහන්සේ ඉන්නවද නැද්ද? මොකද ධර්ම ගැන නෙවෙයි අහන්නේ, උන්වහන්සේ ගැන, බුදුහාමුදුරුවෝ ගැන අහන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද? ආ? ඉන්නවද නැද්ද? සමහර ප්‍රශ්න තියෙනවා දෙපැත්තෙන් උත්තර දෙන්න බැරි. එක්කෝ ඔව් එක්කෝ නැහැ කියන උත්තර දෙකට යන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නයක් තමයි මම අහුවේ. අද මාතෘකාවත් ඒකයි. පැති දෙක ලෝකයේ තියෙන දෙපැත්ත. මේ දෙපැත්තෙන් එහාට ගියපු තවත් පැත්තක් තියෙනවා. ඒ පැත්ත ගැන තමයි අද කතා කරන්නේ. ලෝකේ තියෙන දෙපැත්තත් ඒ වගේම මෙතනින් එහාට ගියපු තව පැත්තක් තියෙනවා. ඒ පැත්තත් කතා කරනවා. ඊට කලින් පුංචි කතාවක් කියනවා. එක ගෙම්බෙක් හිටියා. මේ ගෙම්බ කල්පනා කරා ලොකු කණුවක් දැකලා ඒ කණුව නගින්න ඕනේ කියලා. ඒ කණුවට තියෙනවා කොඩියක්. මේ කොඩිය කොහොම හරි ගන්න ඕනේ කියලා ගෙම්බ නගින්න ගියාලු. මේක බලන්න ගියාලු තවත් ගෙම්බෝ. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා අපිත් නගිමු මේ ගෙම්බත් එක්ක. කොහොම හරි කරලා මේ කොඩිය ගමු. මේක ආරංචි වුණා අනිත් සතුන්ට, බල්ලෝ, පූසෝ, ඌරෝ නේද? සිංහය ඔක්කොම ඇවිල්ලා දැන් වටවලා බලන් ඉන්නවා. මොකද බලන්නේ? ගෙම්බෝ කුළුණ නගින හැටි, කනුව නගින හැටි. හැමෝම ඔට්ටු දානවා. ඔය ගෙම්බට නම් කවදාවත් අර කොඩිය ගාවට යන්න හම්බෙන්නේ නැහැ. භාගය තුර යනකොට ඔක්කොම ගෙම්බෝ ටික වැටෙනවා. පුංචි කකුල් වලින් පුළුවන්ද මෙච්චර ලොකු කණුවක් නගින්න? කට්ටිය හිනා වෙනවා, විහිළු කරනවා, එක එක ඔට්ටු දානවා. ඔහොම
ඔට්ටු දදා ඉන්නකොට මේගොල්ලෝ දැන් නගිනවා ටික ටික. භාගයක් දුර යනකොට 50 60ක් නගින්න පටන් ගත්තට තුන් දෙනයි තිරුණේ. මහර ගෙම්බෙකුයි, කෙට්ටු ගෙම්බෙකුයි, පුංචි ගෙම්බෙකුයි. එක්කෙනෙක් කියන අර කෙට්ටු ගෙම්බ නම් ටික දුරක් යාවි. අනිවාර්යෙන් බතල ගෙම්බ නම් වැටෙනවා තලුට්ටකින්. පුංචි ගෙම්බටත් නැග ගන්න බෑ. කෙට්ටු ගෙම්බ නම් ටිකක් දුර ගිහලා ඒත් වැටෙනවා. උඩට නම් යන්න හම්බෙන්නේ නැහැ. එක්කෙනෙක් ඔට්ටුවක් දානවා. අනිත් එක්ක ඔට්ටුවක් දාන්නේ නැහැ නේ. මුලින්ම වැටෙන්නේ කෙට්ටු ගෙම්බ. කුලකට විසිකලා වැටෙන්නේ. ඔය විදිහට විහිළු කර කර එක එක්කෙනා හූ දෙනවලු. කොහොම හරි අර බතල ගෙම්බත් කෙට්ටු ගෙම්බත් දෙන්නම වැටුණලු. දැන් මේගොල්ලෝ හූ තියනවලු විහිළු කරනවලු. අනිත් එකක් වැටෙන උට නම් කොහොමවත් දකින්න බෑ. අර චූටි පුතා වගේ චූටි හෙන්දෙක්. ඉතින් මේ චූටි ගෙම්බ නැග ගන්න බැරි වෙයි කියලා හිතුවට කොහොම හරි කනුව නැගලා කොඩිය ගත්ත අතට. ඉතින් මේ හැමෝටම ප්‍රශ්නයක්. කොහොමද මේ පොඩි ගෙම්බ මේක නැග්ගේ? අනිත් ගෙම්බන්ට බැරව තියෙන දේ කරේ කොහොමද? මේ ගෙම්බ පල්ලෙහාට බැස්සට පස්සේ හිරු එකෙන් ආව, නිවුස් ෆස්ට් වලින් ආවා නේද? ඒ ඔක්කොම ඇවිල්ලා අහනවා. දෙරණෙන් ආව ඇවිල්ලා අහනවා, ඔබගේ සාර්ථකත්වයේ හේතුව මොකක්ද? ඔබ කොහොමද මේ අමාරු කාර්යය කළේ? එතකොට ගෙම්බ මොකුත් උත්තරයක් දෙන්නේ නැහැලු. නැවත නැවත අහනවලු. ඒත් උත්තර දෙන්නේ නැහැලු. බලනකොට මේ ගෙම්බ බීරි ගෙම්බේ. ඒ ගෙම්බට කන් ඇහෙන්නේ. අනිත් ගෙම්බ ඔක්කොම අර මිනිස් අනිත් ගෙම්බ අනිත් සත්ව ටික බයින ඒව අහන් ඉඳලා ඒවෙන් මන්දෝත්සාහී වෙලා උත්සාහය අතහැරලා වැටුණට අර ගෙම්බ හිතුවා මේගොල්ලෝ මට පුරේ කියනවා කියලා. අපුඩි ගන්න ජයഘോഷා නගනවා කියලා. මේගොල්ලෝ මට විහිළු කරනවා කියලා හිතුවේ නැහැ. එයා හිතලා තියෙන්නේ මේගොල්ලෝ මට චීර් කරනවා කියලා. ඉතින් අර ගෙම්බ උඩටම ගිහිල්ලා ජයග්‍රහණය කළා. මං අහන්නේ දුර්වලතාවයේ දෙන්නේ ඔබේ ගතේ නෙවෙයි ඔබේ සිතේ. ඔබේ සිත වැටුණොත් ඔබේ ගත වැටෙනවා. ඔබේ ගමන නවත්තන්නේ ඔබේ සිතමයි. ඔබේ ගමන සාර්ථක කරවන්නේ ඔබේ සිතමයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ යමෙක් සිත සදා ගත්තොත් ඒ සිත නතම් මාතා පිතා කෛරා අඤ්ඤේවා පිජ්ඤාතක. තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ළඟම ඥාතියෙක් තමන්ට කරන යහපතට වඩා යහපතක් තමන්ගේ සිත කරනවා හිත හදාගත්තොත්. ඒ වගේම තමයි යම් නරක මිනිහෙක් තවත් නරක මිනිහෙක්ට කරනවටත් වඩා පහත් නරක ක්‍රියාවක් අපේ නරක සිත විසින් අපිට සිද්ධ කරනවා. හොඳමින් නරක මිනිහෙක් හොඳ මිනිහෙක්ට කරදර කරනකොට ඇත්තටම ඒ කරදර කිරීම ඉතාම අඩුවෙන් කරන්නේ. කොච්චර නරක වුණත් අර මනුස්සයා හොඳයි කියලා හිතනවා. ඒ දෙන්නම නරක නම් කිසිම පැකිලීමකින් තොරව ඕන තරම් අයහපතක් අනිත් කෙනාට කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ වගේ අයහපතක් කරනවලු තමන්ගේ දමණය කරගත්තේ නැති සිත. එනම් මේ සිතේ දෙපැත්තක් තියෙනවා. ඔබ දන්නවා ඇති භාවනා කරනකොට භාවනා කර්මස්ථානවල තියෙනවා දස අනුස්සති. මොකද්ද දස අනුස්සති? දන්නයි කියමු බලන්න. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, පසනේද දේවානුස්සති, දේවතානුස්සති. එතන එතනින් එහාට පොඩ්ඩක් ජනක නවතිමුකෝ. අපි දේවතා බුද්ධ හරි බුද්ධානුස්සති අපි දන්න බුදුහාමුදුරුවෝ ගැන, ධම්මානුස්සති හරි, සංඝානුස්සති හරි, චාගානුස්සති කියන අතහැරීම ගැන හිතන එක. මේ දේවතානුස්සති කියන දේවතානුස්සති කියන්නේ මම හෙව්වා ඒක ඊට පස්සේ මට හම්බුණා සමහර පොත්වල තියෙන දෙවියන් පිළිබඳව සිහිපත් කිරීම. ඒකේ මොනවද ලැබෙන්නේ? බුදුන් දහම් සඟුන් ගැන සිහි කරාම තමන්ට තේරෙනවා නිවන පිළිබඳව. ඒ වගේම අතහැරීම් පිළිබඳව මෙනෙහි කරාම නිවන පිළිබඳව තේරෙනවා. ඊළඟට ශීලානුස්සති, ඒව උපසමානුස්සති, මරණානුස්සති, ආනාපානසති, ඒ ඔක්කොම නිවනට අදාළයි. දේවතානුස්සති දෙවියෝ ගැන සිතන එක නිවනට අදාළයිද? වචනේ වැරදිලා. ධ්වතානුස්සති, ධ්වතානුස්සති. ඔබ කටපාඩමින් එනකොට වචන පොඩ්ඩක් එහා මෙහා ගිහිල්ලා. ධ්වතා කියන්නේ ලෝකයේ දෙපැත්ත. සුදු නම් කළු, කළු නම් සුදු, උස නම් මිටි, මිටි නම් උස.
ලස්සන නම් කැත, කැත නම් ලස්සන. මම එහෙම දේශනාවක් මෙතනදීම කරා එකපාර. මේ ලෝකේ තියෙන දෙපැත්ත පිළිබඳව දකින්න එක තමයි ධර්මානුස්සති කියන්නේ. එතකොට අපි ධර්මයේ වරද්ද ගන්න ඕන උතනදී. කවුරු හරි කෙනෙක් දේවතානුස්සති දෙවියෝ ගැන සිතන්න ගියොත් වැඩේ වරද්ද ගන්නවා. අපි හිතමු යම් කෙනෙක් හිතනවා දෙවියෙක් වෙලා ඉපදෙන්න. එතන හොඳයි. හැබැයි එයාගේ අරමුණ නිවන් දකින්න එක නම් දෙවියෙක් වෙලා ඉපදුනා කියලා නිවනක් ලැබෙනවද? ඈ? නිවනක් ලැබෙන්නේ දෙවියෙක් වෙන එක හොඳයි අපාය යනවට වඩා. හැබැයි දෙවියෙක් වෙන එක හොඳමද? පොඩ කල්පනා කරලා. දෙවියෙක් වුණා කියලා හිතන් දැන් මහත්ය කැමැතිම කෑම ටිකක් තියෙනවනේ. අපි හිතමු හොඳම කෑම ටිකක් ෆ්‍රයිඩ් රයිස්. නේ, කන්න තියෙන ඒවා ෆ්‍රයිඩ් රයිස් තියෙනවා නේද? තමන් කැමැතිම කෑම ටික මතක තියාගන්න. කැමැතිම කැමැති ඇඳුම් ටික මතක තියාගන්න. කැමැතිම කැමැතිම වාහන වර්ග ටික මතක තියාගන්න. කැමැතිම සිහින මාලිගාව සිහින ගේ මතක තියා මතක් කරගන්න. ඒ වගේම සිහින කුමරා හෝ කුමරිය මතක් කරගන්න. තමන්ගේ නේද? සිහින ඔක්කොම දේවල් ටික මතක් කරගන්න. අන්න ඒ ඔක්කොම ටික එක දවස උපවාසකම්මට හම්බෙලා. හරිනේ? දැන් හොඳම කෑම, හොඳම ඇඳුම් පැළඳුම්, හොඳම දේවල් ටික හම්බෙනවා. දැන් උපවාසකම්ම පළවෙනි දවසේ සතුටු වෙයිද නැද්ද? සතුටුද නැද්ද? සතුටුම සතුටු යම්බෝ ඔක්කොම දේවල් ටික තියෙනවා. ඊළඟ දවසේ ගියාම ඒ සතුට දැන් එතනින් ඉහළට අඩියක් යන්නේ නැහැ. ඇයි? ඒ ටිකම ඊළඟ දවසේ තියෙන්නේ. එතකොට එතනින් පඩිය පහළට බහිනවා. සතුටයි ඒ එච්චරම නැහැ. සතියක් යනවා. දැන් ගානක් නැහැ වගේ. මාසයක් යනකොට දැන් නම් ඉතින් වැඩක් නැහැ වගේ. හැමදාම හෙලිකොප්ටර් යනකොට වැඩක් තියෙනවද? දැන් හෙලිකොප්ටර් එක යනකොට අර වාහනේ යනකොට වඩා හොඳයි. ඒ කුටින් යනවා, ලස්සනට යනවා, ඉක්මනට යනවානේ. හැමදාම හෙලිකොප්ටර් යනකොට ඈ මොකෝ වෙන්නේ? එපා වෙනවද නැද්ද? ඒකත් එපා වෙනවා. මං හිතුවා මුලදී ප්ලේන් එකේ යනකොට මෙහෙම ඇති කියලා. පළවෙනි පාරක් ප්ලේන් එකේ යනකොට මං නිදාගත්තේම නැහැ. මම ඉතින් යනකොට හැරලාම එන්න අර පැය ගානක් මම ඇහැරලා ඉන්න. කොච්චර හොඳයිද ප්ලේන් එකේ යන්නේ. ඒකදී අර එහෙ බලනවා, මෙහෙ බලනවා. එහෙ පැත්තේ කට්ටිය ඉන්න මොකද පේන්නේ නැහැ. චූටි කවුරුවක් අතේ මෙහෙම බලනවා. රෑට මොකද පේන්නේ නැද්ද? කොහොම හරි පැය ගානම නැගිටලා හිටියා. දෙවෙනි ගමන, තුන්වෙනි ගමන, හතරවෙනි ගමන, පස්වෙනි ගමන යනකොට පටන් ගන්නකොට නිදි ආයි නැගිට්ටා ගියා. පස්සේ ප්ලේන් එකේ යනවද නැද්ද? මං ගාව හිටපු මේ ඉඳන් හිටපු සුද්දෙට මං තාම පොඩ්ඩෙන් බයිනවා. ඒ සුද්ද දොරත් වහලා නිදි. අපි මේ මෙච්චර මහන්සිය සල්ලි වේදන් කරලා උඩින් යනකොට බිම් බලන්න යන්නේ නේ. ඒ මිනිහා වහලා නිදි. පළවෙනි පාර මම බැල බැල ගියා බලපහම මූ වහලා නැහැ. මමත් හතර පහ පාර හය හත යනකොට මමත් ඒ වගේමයි. අරකට වහලා මමත් පුදි. එහේ කොච්චර බැලුවත් හැමදාම තියෙන්නේ ඒ ටිකම තමයි. බැහැදිලිද? ඒක දකින්නකොට දකින්නකොට මොකෝ වෙන්නේ? ඒක යගේ නැති වෙනවා. ඒකේ ලස්සන නැති වෙන අර පළවෙනි වතාවේ තමයි ඒකේ ජොලිය තියෙන්නේ. ඒ වගේ අර උපාසකම්මට ඔක්කොම දේවල් දුන්නාට මාසයක් යනකොට දැන් එපා වෙලා. දැන් ඊළඟ මාසෙ යන්නේ හරි අමාරුයි. පොල් සම්පෝලයි බතුයි තිබ්බට හොඳයි කියලා හිතෙනවා. ආයි අර මේ පරණ ගෙදර තිබ්බන මැටි ගාපු ගයක් තිබ්බන තවත් හොඳයි කියලා හිතෙනවා. ඒත් කර්මයට දිව්‍ය ලෝකෙ ඉවුව නැහැ. දිව්‍ය ලෝකෙ තියෙන්නේ අර හොඳම જાති විතරයි. අමාරුවෙන් මාස දෙකක් ගියා. දැන් තවත් මාස කීයක්? කොච්චර කාලයක් ඉන්න වෙයිද එහෙම? තවත් හරියටම 89,999,999 මාස 10ක ඉන්න වෙනවා. ඇයි අවම ලක්ෂ 90ක් ඉන්න ඕන එක දෙවියෙක්? එක දෙවියෙක්ගේ අවම ආයුෂ ලක්ෂ 90යි. දැන් ඉතින් අර බුෆේ එක කාලා ලක්ෂ 90ක් හිටපන්කො. මං අහන්නේ දෙයියන්ට තියෙන දුක තමයි ආයුෂ ගෙවා ගන්න බැරි දුක. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ගියා කියලා ඇති දෙයක් තියෙනවද? ඒකයි බුදුහාමුදුර කියන්නේ මෙන්න මෙහෙම අසුරු ෂණයක්වත් මම සසර ඉපදීම වර්ණනා කරන්නේ නෑ. එහෙම කිය බුදුහාමුදුර දෙයියෝ ගැන කියාවේ දෙයියෝ ගැන හිතන්න කියලා. දෙවියෝ පිළිබඳව දෙවියෝගේ ගුණ පිළිබඳව ඉතින් දෙවියෝගේ ඇති ගුණයක් තියෙනවා. බුදුහාමුදුරන වතුර ටිකක් ඉල්ලුව 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 දෙයියෙක් ගෙනත් දුන්නද? තිපාසය ආනන්ද වතුර ටිකක් ගෙනත් දෙන්න. එක දෙයියෙක් හිටියද සතර වරන් දෙවියෝගේ තියා අර බලද සක්‍රියගේ පඬු පුල්ලාසනේවත් උණු නැද්ද ඔබට? පැහැදිලිද? එහෙනම් බුදුහාමුදුර වතුර ඉල්ලනකොට වතුර දුන්නේ දෙවියෝ ගැන ගුණ කියන්න අපි.
වැඩතිනවා. එනම් මේ දේවතානුස්සති නෙවෙයි ධ්වතානුස්සති. ධ්වතානුස්සති කියන්නේ ද්විත්වය පිළිබඳව දැකීම. මොකක් දැකීමද? ද්විත්වය පිළිබඳව. ඔන්න දැන් මුලින්ම පෙන්නන ලෝකේ තියෙන දෙපැත්ත. ලස්සන කෙනෙක් ඉන්නවා. ලස්සනම ලස්සන කෙනෙක් ඉන්නවා. අපි හිතමු ඒ කාලේ මාළනී ෆොන්සේකා කියලා. ලස්සනයිනේ. මං අහන්නේ මාළනී ෆොන්සේකා එක්ක බලනකොට පිටරට නිලියක් ගත්තොත් අපි ආශ්චර්ය රාය ගත්තොත් දැන් ලස්සන ආශ්චර්යද මාළනී ෆොන්සේකාට? ආශ්චර්ය ලස්සනයි නේද? කියන්නේ මාළනී ෆොන්සේකා කැතයිද? නෑ, උපාසකම්මට වඩා ලස්සනයි. ඒක උපාසකම්ම කැතයිද? උපාසකම්ම කැතයි නෑ. මහත්යක් අසාධුමදී උපාසකම්ම ලස්සනයි නේ. කාට වඩාද? දැන් අප්‍රිකාවේ කවුරු හරි කාපරි ගෑණියෙක් ගෙනල්ලා මෙතනින් තිබ්බොත් එයාට වඩා උපාසකම්ම ලස්සන නැද්ද? ඈ, ලස්සනයි. ඒ කියන්නේ කැත කෙනෙක්ට වඩා ලස්සනයි. ඒත් ලස්සන කෙනෙක්ට වඩා කැතයි. සාපේක්ෂයි. ලෝකෙ දෙපැත්තක් තියෙනවා. අපි දැන් ලස්සනයි කියලා අල්ලගත්තොත් මොකෝ වෙන්නේ? අපිට පොඩි අවුලක් වෙනවා. ඊට වඩා ලස්සන එකක් හම්බුනොත් මම බැන්දේ නැත්තේ මේකයි. මම මහනුනේ ඒකයි. මම කල්පනා කරා යකෝ මේක බැඳගත්තොත් ඊට වඩා ලස්සන එකක් හම්බුනොත් මාර වැඩේ විදි හූල හූල ඉඳි ජීවිත කාල අපරාහාදේ. ඔව්, දැන් මම අඳුරන ඉස්කෝලේ ගියපු දහම් පාසල් ගියපු ක්ලාස් ගියපු කෙල්ලෝ ටික විතරනේ ඔය දැකලා කවුරු හරි කෙනෙක් යාළු කරගන්න. ඊට පස්සේ ඔය කැම්පස් යනකොට පිටරට යනකොට ඊට වඩා ලස්සන එකක් අහුනොත් එහෙම මාර වැඩේ වෙන්නේ. ඊට වඩා හොඳ එකෙක්වත් නැතුව ඉන්නේ කියලා මම හිතලා දැන් වැඩි. මට මේ තෝරගන්න බැරුව නිසා මම කසාද බැන්දේ නැත්තේ. දැන් ඇත්තටම කල්පනා කරලා බලන්න. මම කල්පනා කරේ බලව කොහොමද මේ එක්කෙනෙක් එක මුළු ජීවිත කාලෙම ඉන්නේ? බෑ කරන්න මේ වැඩේ. ඉන්න පුළුවන් අතෘප්තියේ. කොහොමද? ඔය කසාද ජීවිතේ තමන්ගේ පැත්තට තමන් බලන්න හැරිලා තෘප්තියෙන්ද? නෑ, අතෘප්තියෙන්. බෝතල් නීතියක් දැමන තව එකක් ගන්න පුළුවන් කියලා පිළිමි ඔක්කොම කසාද බඳිනවා ලංකාවේ. අතෘප්තියෙන් ඉන්නේ නෝන හොඳ නැති නිසා නෙවෙයි. නිතර දකින කුකුලයි කරමලිය මොන පාටද? ඒකෙන් සුදු පාටද? නෑ, අගේ නෑ. ඒක තමයි වෙන්නේ අපේ මනුෂ්‍ය සිතේ හැටි. ඒකට වඩා එකක් හොයනවද නැද්ද? හොයනවා. ඒ කියන්නේ මිහිරි තියනවා නම් අමිහිරි එහා පැත්තේ නැද්ද? අර අපිට කාලයක් ඇහුණා සින්දුවක්, වයි දිස් කොලවරි කොලවරි ඩි කියලා සින්දුවක් ගියානේ. ඔය දෙමළ සින්දුව යනවා යනවා බස් එකේ යනකොටත් යනවානේ, කෝච්චිය යනකොට කවුරු හරි එකෙක් දාලා අහන ඇහෙනවා, පාර යනකොට ඔය ස්ටුඩියෝ වලින් ඇහෙනවා, හැම තැනින්ම එන මල කර්මයක්. දැන් ඇහෙන්නේවත් නැහැ. ඇයි? ඒක මිහිරි ගතිය ගිහිල්ලා. දැන් ඊට වඩා මිහිරි එකක් ඇවිල්ලා, ඊට වඩා මිහිරි එකක් ආවට පස්සේ ඒකේ මිහිරි බව තියෙවිද? නැහැ. ඒකත් මොකද වෙන්නේ? හා, ඒකත් නැති වෙලා යනවා. දැන් දිනම සෝහනට අත තියන්නලු දියුරන්නලුනේ. ඒවනේ තියෙන්නේ. දැන් ඊට පස්සේ ඒකත් එපා වෙනවද නැද්ද? ඒකත් එපා වෙනවා. දැන් කොහොම ඔහොම අපිට මේ ලෝකෙ දෙපැත්තම අතහරින්න වෙනව යම් මොහොතක. ලස්සනයි කියලා අල්ලගත්තත් අපි අවුලක, කැතයි කියලා අතහැරියත් ඉස්සර මං කැතයි කියලා බැලපු නැති කෙල්ලෝ දැන් මේ යනවා භාවනා වැඩසටහනෙම කරන්න. මගේ භාවනාවට එනවා කසාද බැඳලා එනවා. එනවා. ඒ කාලේ ඉඳපු කැත කෙල්ලෝද කියලා හිතාගන්නත් බෑ. කළු කෙල්ලෝ සුදු වෙලා. අර හොටු කෙල්ලෝ ලස්සන වෙලා. දැන් බලන්න, ලස්සනයි කියලා අතහැරියත් අපරාදේ, කැත නෑ ලස්සනයි කියලා අල්ලගත්තත් අවුල්, කැතයි කියලා අතහැරියත් ඒකයි මං බැන්දේ නැත්තේ. තෝරගන්න බෑ මේ ලෝකෙ. ලස්සනයි කියලා අල්ලගත්තත් වරදිනවා, කැතයි කියලා අත්හැරියත් වරදිනවා. ඒක නිසා ලස්සනයි කියලා අල්ලන්න යන්න එපා. ඊට වඩා ලස්සන එකක් අහුණු, කැතයි කියලා අතහරින්න යන්නත් එපා. ඊට වඩා කැත එකක් හම්බෙලා මේක ලස්සන වුණොත් නේ, කැත මේකට වඩා තව කැත එකක් හම්බුණොත්. දැන් තකරමට ගල් ගහන සත්‍යයක් ඇහෙනවා. හරි වදයක් නෙනේ තකරමට ගහ ගන්න සත්‍යය. ඊට වඩා සද්දයක් ඇහෙනවා, කවුරු හරි වයලින් එකක් ගහනවා නිකන් එන කැතකට. මං අහන්නේ ඒ කැතට වයලින් එකක් ගහන එක හොඳයි, තකරමට ගල් ගහන එක හොඳයි? අර කීන් ගල කන කීරි ගහනවට වඩා තකරමට ගල් ගහන එක හොඳයි. මම කියනවා තකරමට ගල් ගහපම් පුතේ, වයලින් ලං ගහන්න
එපා. ඇයි? ඊට වඩා අරක මිහිරි. බලන්න මිහිරි අමිහිරි තුල තියෙන සාපේක්ෂ බව. අනිත් එක මිහිරි වෙනකොට අනිත් එක අමිහිරි වෙනවා, ඒක මිහිරි වෙනකොට අනිත් එක අමිහිරි වෙනවා. බලන්න මේ ලෝකෙ දෙපැත්ත. දැන් රස්නේ නේද? රස්නේ නේද? රස්නේ එහා පැත්තේ අපි හොයන්නේ මොකද්ද? සීතල. ඒ සීතලට ගිහාම මොකද හොයන්නේ? රස්නේ. මෙච්චර කාලයක් වැස්සා. දැන් පායනවා. වහිනකොට පෑවිල්ලක් වෙනවා. පායනකොට අනේ වහින්න දන්නේ නැහැ. වතුර ටිකක් හිඳීගෙන යනවලුද? දැන් වැස්සක් වෙනවා. මේ දවස්වල හැමෝම හොයන්නේ මොකද්ද? අනේ වැහි පිළිත කියන්න හරි ඉඳන් ඉන්නවා. අපි දැන් නිද හිඳින්න ළඟයි. පන්සලේ. මෙච්චර මේ ඊට පස්සේ මේ ඒ කාලේ වැහි නවතින්න පිළිත කියන්න හිතුවා. ඇයි වැඩක් කරගන්න නැහැ? වහිනෝ 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 ඉවරයි. වහිනකොට වහින්න එපා කියනවා. වහින්න නැතිකොට වහින්න කියනවා. දැන් මේ ලෝකෙ දෙපැත්තටම යන්න නෙවෙයිද අපි හදන්නේ? දෙපැත්තට යන්න හදන්නේ. ඒත් මේ දෙපැත්තට යන්නේකේ තේරුමක් නැහැ. මේ පැත්තෙන් මේ පැත්තට පයින්නවා, මේ පැත්තෙන් මේ පැත්තට පයින්නවා, පැන පැන ඉන්නවා. ධතානුපස්සනා කියලා කියන්නේ මේ පයින් එකේ තියෙන අමිහිරි බව දකින්න. දැන් ඔයගොල්ලෝ පරිප්පුයි පත්ති කනකොට කාල රසයි කිව්වොත් එහෙමද අද දවල් පරිප්පු හම්බුණාද? අද පරිප්පු තිබ්බද කෑනේ? ආ පරිප්පු රසයිද? රසයිද පරිප්පු? අද කවුද දාන්නේ දායකත්වේ? එයා නෑනේ. කමන්න පරිපු රසයි. දැන් රසයි කිව්වොත් පරිප්පුව, ඔබ රසයි කියන්නේ මොකට සාපේක්ෂවද? පරණ කාපු පරිප්පුවකට සාපේක්ෂවනේ. ඒ කියන්නේ ඔබ කාලා තියෙන මොන පරිප්පුවද? මේ පරිප්පුවද පරණ පරිප්පුවද? පරණ පරිප්පුව කාර්තිය. ඔබ මේක රස නැහැ කිව්වත්, රස නැහැ කියන්නේ මොකට සාපේක්ෂවද? ඒ පරණ පරිප්පුවකට සාපේක්ෂව. අපි හැමදේම කාලා තියෙන මොන පරිප්පුවද? අපි හැමදාම කන්නේ පරණ පරිප්පු. මේ පරණ පරිප්පු කන්නේ අතහරින්න. පරණ පරිප්පු කන්නේ හැමදෙසෙම මනින නිසා. සාපේක්ෂව දකිනවා කියන්නේම මනිනවා. මාන්න. අරගෙන වඩා මේක හොඳයි, මේකට වඩා මේක හොඳයි. මාන්න හැදෙනකොට ඇතන මමත්වය හැදෙනවා. මමත්වය හැදෙනවා කියන්නේ මට පාර වරදිනවා. දැන් උපාසකම්මගේ ඇතුලේ උපාසකම්ම හැදිලා තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ මැනලා උපාසකම්මගේ ඇතුලේ උපාසකම්ම හැදිලා තියෙනවා. ඒත් මේ දෙන්නගේ මුල් ස්වභාවය ගත්තොත් එකයි. මේ දෙන්නගේම මුල එක ස්වභාවයක් තිබ්බේ. මේ එක ස්වභාවයේ ස්වභාවයන් දෙකක් බවට පත් වෙනවා. උපාසකම කැමතිම පාට මොකක්ද? මෙයාම සුදු පාට. උපාසකම් ඈ රෝස පාට. බලන්න එක්කෙනෙක් සුදු පාටට කැමතියි, අනිත් එක්කෙනා රෝස පාටට කැමතියි. රෝස පාටට අකමැති අය තෝ උස්සන්න බලන්න. රෝස පාටට අකමැති අය අත උස්සන්න බලන්න. අකමැති අය නේ ගෑන් වෙලෙදි නේනේ පිරිමි ඇති. පිරිමි අය කැමති රෝස පාටටයි. 14 වෙනි දේ ඉස්සරහට එනවා රෝස පාට මොනවා හරි දෙන්න වෙනවා. ඒක නිසා කැමති. දැන් වෙන මොකටවත් ඉතින් මේ රෝස පාටට අකමැති සමහර. සුදු පාටට අකමැති අය ඉන්නවා නේ? දැන් සුදු පාටට අකමැති අය මෙතන ඇති. මගේ ඉස්සරම කැමති පාට කළු පාට. ඇයි කළු පාට ලස්සන නැද්ද? කළු පාටට අකමැති අය තෝ උසන්න බලන්න. අර ගොඩක් අය අකමැති කළු පාටට. බලන්න එකම මුල් ස්වභාවය සමානයි නම් ඇයි මේ පාට දෙකකට කැමති වුනේ? ඇයි මේ එකම එකට එක්කෙනෙක් කැමති වෙනකොට අනිත් එක්කෙනා අකමැති වුනේ? තමන්ගේ මනින ක්‍රමය තමා තුළ වෙනස් විදිහට තමන් හදාගත්තා. අනන්‍ය ස්වභාවයන් තමන්ට හදාගත්තා. අපි ඒකට කියනවා මමත්වය. ඒකට කියන්නේ මොකක් කියලාද? ඔබගේ ඇතුලේ ඔබගේ මමත්වය මාන්නය හැදෙන ප්‍රධානම හේතුව තමයි මනිනේක. අන්න දැන් එළිය මයින් විදිහ නේ කිව්වේ. දැන් මොන ඇතුළට එනවා? දැන් මම කියද්දි මයින්ෝ කීයද? මම කියද්දි මයින්ෝ කීයද? මා මන. ඒ වගේම මගේ ඇතුළේ දෙන්නෙක් ඉන්නවා. මයනු දෙකක් වගේම මගේ ඇතුළේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කියනවා කරපම් 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 කියලා, අනිත් එකා කියනවා ඉපා ඉපා ඉපා. එක්කෙනෙක් කියනවා අද පන්සල් යන්න පන්සල් යන්න අද පන්සල් යන්න. අපෝ ඕනේ ඕනේ ඕනේ. ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හොඳ මම. මොන මමද? හොඳ මම. අනිත් එක්කෙනා කවුද? නරක මම. ආ ඇතුලේ දෙන්නම ඉන්න අය තුස්සන බලන්න.
දෙන්නව නැත්තම් මිනිස්සු නෙවෙයි. දෙන්නම ඉන්නවා. මොකද්ද තියෙන්නේ? හොඳ මම සහ නරක මම දෙන්නම ඉන්නේ. දෙයක් කරනකොට කරන්න කියන කෙනෙක් ඇතුලේ ඉන්නවා, කරන්න එපා කියන කෙනෙකුත් ඇතුලේ ඉන්නවා නේ. මම දැන් එතකොට මේ මම හැදලා තියෙන්නේ මේ දෙන්නගෙන්. අපි එතකොට ගැලවෙන්න ඕනේ හොඳ මමගෙන්ද නරක මමගෙන්ද? ඈ නරක මමගෙන් ගැලවුණොත් මයන්නක් ඉදිරියනේ. අපි ගැලවෙන්න ඕනේ කාගෙන්ද? දෙන්නගෙන්. මේ දෙන්නම තමයි මාන්නේ හැදුවේ. එතකොට හොඳ මමගෙන්ුත් ගැලවෙන්න ඕනද? ඈ මගේ තියෙන හොඳත් මන් නැති කරගන්න ඕනද? ඔව්. හොඳ සාපේක්ෂකයි මොකටද? නරකට. ආපස්සකම එක හොඳ දෙයක් කියන බලන්න. හොඳ දෙයක් කියන, හොඳයි කියලා සම්මත දෙයක් කියන බලන්න. ආ සිල් ගන්න එක හොඳයි. අපර සිල් ගන්න එක හ? ඒක හොඳයිද? ඈ? අපර සිල් ගත්ත කතාව දන්නවනේ? ඈ? දන්නවනේ? නෝනාගේ වල මල වදේලු මේකගේ වැඩේ සිල් ගන්න. ආ නෝනාගේ වැඩේ සිල් ගන්න කියනවලු, සිල් ගන්න කියනවලු, සිල් ගන්න කියනවලු. ඉතින් කියන නෝනේ බකට දැන් සිල් ගන්න ගියාම කරන්න ඕනේ. අයියෝ මේ හාම්දරෝ කියන එකම කියන්න කිව්වලු. ඉතින් මේ මිනිහා ගියා. ඉතින් හාම්දරෝ කියන එකම කිව්වලු. හාම්දරෝ කිව්වලු මෙහෙනවා කියලා. එතන මූත් කිව්වලු මෙහෙනවා කියලා. එතකොට පිස්සුද කියලා අරවා. පාටයක් කිව්වලු. පාටයක් කිව්වලු. එතන පිස්සු. අන්තිමට කුටි කාලලු ආවේ. එහෙන් බලන්න. මාන එහෙම සිල් ගත්තොත්. එතකොට මේ හොඳ අස්සෙත් ආයේ හොඳයි නරකයි කියලා දෙකක් නැද්ද? හොඳ අස්සේ හොඳයි නරකයි කියලා දෙකක් නැද්ද? දැන් දාන දෙන එක හොඳ නැද්ද? ආ දාන දෙනකොට දෙන්න ඕන වැඩියම දෙන්න ඕන කාටද? දෙන්න හොඳම කෙනා කවුද? දෙන්න හොඳම කෙනා කවුද? ආ දෙන්න ඕන හොඳම කෙනා කවුද? ආ බුදුරජාණන් වහන්සේටත් වඩා දෙන්න ඕන හොඳම කෙනා කවුද? ගෞතමිය බුදුහාමුදුරන්ට සිවුර ගෙනත් ගිහින් දුන්නට ගෞතමියගේ සිවුර බුදුහාමුදුර බාරගත්තද? නෑ. ගෞතමිය මේක සංඝයාට දෙන්න කිව්වා. මහා සංඝ රත්නයේ දෙන එක තමයි හොඳම කියනවා. ඇයි? ඒ මහා සංගරත්නයේ දෙන එක හොඳ? ඕ, ඒ මහා සංගරත්නයේ දෙන එක හොඳ උපාසකම්ම. ඈ? තේරුණාද මම? හරි. හිඟන්නේ කියනවා මහරහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. හිඟන්නත් ඉල්ලගෙන එනවා මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩගෙන එනවා. උපාසකම්මගේ අතේ බත් පැකට් එකක් තියෙනවා. උපාසකම්ම කාටද දෙන්නේ? රහතන් වහන්සේට. ඇයි රහතන් වහන්සේට දෙන්න හිත කියන්නේ? ඈ? ඈ? ආශීලයෙන් උසස්සස. ඇයි ශීලයෙන් උසස්සස යාට දෙන්න ඕනේ? ඈ නෑ නෑ හරි නැහැ කියන බල. ඇයි රහතන් වහන්සේට දෙන්න ඕනේ හිඟන්නට වඩා? ඔව්. ඇයි නිවන් මාර්ග මාර්ගඵලලාභියට දෙන එක හොඳ? ඈ එයාට දුන්නාම පින් ඇති. එයාට දුන්නාම මොකක් වෙඩිද? පින්නේදී වැඩිපුර පොලියක් හම්බෙන බැංකුවේ තමයි සල්ලි දාන්න අපි කැමති වෙන්නේ නේ. අර පෑන් ඒෂියා ගිනි පොලි කියපු ගම හැමෝම ගිහලා ඒකට දැම්මා නේ. පොලිය වැඩිපුර දැම්ම. වැඩිපුර පොලියක් දෙන එකට තමයි අපි ගිහිල්ලා මුදල් තැන්පත් කරන්නේ. ඒ වගේ වැඩිපුර අපිට හම්බෙන්නේ කාට දුන්නොත්ද? රහතන් වහන්සේට දුන්නොත්. ඒ නිසා අපි දෙන්න කැමති කාටද? ඇත්තටම දීලාද? දීනද ආයෝජනය කළා. එතකොට ඒතර දානයල තියෙන්නේ බිස්නස් එකක්ද? බිස්නස් බලන්න. දානය අස්සෙම තියෙනවා අතහරින්න ඕන පැත්තකුත් තියෙනවා, බිස්නස් කරන පැත්තකුත් තියෙනවා. කරුණට අපි වැඩිපුරම කරලා තියෙන අතහැරින්ද බිස්නස්ද? බිස්නස් කරලා තියෙනවා. ඇයි? අය වැය බලලා තමයි. වැය කොච්චරද? ආ වැය පරිපුටිකයි, පොල් සම්බෝලයයි, පාන් ගෙඩියයි. අය ආ කප්පාණ සත සහස්‍රණේ සංගේ දින්නන් අනිසති. කල්ප සත සහස්‍රයක් හම්බෙන චන්දා පදුමාසු මනාසු ජාතා බන්දුල මල්ලිකා විචාකා නේ. රෝජ වර රෝජ උපෝසත මණ්ඩල මේ ඔක්කොටම වඩා හම්බෙනවා. මොකද පාම්පෙත්තේ? පාම්පෙත්තෙන්
කෝටි ගානක් හම්බ කරගන්න ක්‍රමයක් මොකද්ද? දානෙ නැද්ද? එහෙම එකක් නෙවෙයිද දානෙ කියන්නේ? එහෙනම් දෙන එක හොඳයිද නැද්ද? හොඳයි. ඇයි? බිස්නස් කරනවට වඩා දුන්නාම හම්බෙනවා. ඒ නිසා දෙන එක හොඳයි. එතකොට අපි දීලා තියෙන ඇත්තටම අත්හැරීමක් වශයෙන්ද බිස්නස් එකක් වශයෙන්ද? දාසක උපාසකම්ම කෙනෙක් හාමුදුරුවන්ට ගෙනලා පරිප්පු විපානෙ පූජ කරාලු. දානට. ආන්දරදා කෙටියෙන් බුද්ධ පූජාව තියලා කෙටියෙන් පින් දීලා කෙටියෙන් අනුශාසනා කරලා කෙටියෙන් වැඩ ඉවර කරා. උපාසකමාන වෙන්දර හොඳට පින් දෙනෝනේ ආන්දර වෙන්දර හොඳට පූජාව තියෙනවනේ. අද මොකෝ මේ කෙටියෙන් කරේ? ආන්දරව පරිප්පු පාන් වලට උත්තරේ ඉන්නවා. ආප්පගේදී හොදි පිළි පිට්ටු ඒව ටිකක් තිබ්බනම් තව ටිකක් දෙන්න දෙපුලුවන් කියලා. එහෙනම් බලන්න. පරිප්පු පාන් ටික දීලා හරි කමන්නේ. දිවි ලෝකයන් නැහැ. මං කියන්නේ පරිප්පු විපාන්දි වට දුන්නාම දිවි ලෝකයන් නැහැ නෙවේ. කටුවලයක් දුන්නත් යනවා. මේක මේ දෙන්න ඕනේ මොන අදහසින්ද? අතහරින අදහසින්. බලන්න අපේ සිතේ තියෙන එක පැත්තක හොඳක් තියෙනවා, අනිත් පැත්තේ මහ කැත පැත්තක් තියෙනවා. පින්කම් කරනකොට පවා අපේ අර කැත පැත්ත එළියට එනවද නැද්ද? අපි දන්නේ නැහැ. මම කියන්නේ ඒකත් දකින්නේ දාන උපස්සනා කියන්නේ සිතේ ඔය දෙපැත්ත පිළිබඳව හොඳ සැලකිල්ලෙන් ඉන්න. මොකද අර නරක එක්කෙනා හොඳ එක්කෙනාව ආක්‍රමණය කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. පටස් ගාලා අර නරක එක්කෙනා හොඳ එක්කෙනාව අල්ලගන්නවා. අපි දඬෙම නැතුව කුසලයේ ආසේ මොකද්ද වැඩලා තියෙන්නේ? අකුසලයේ වැඩලා තියෙන්නේ. හොඳට සැලකිලිමත් වෙන්න කවුරු පිළිබඳවද? සිත පිළිබඳව. සිත පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න. දැන් මොකක් හරි වැඩක් කරනකොට, යහපත් දෙයක් කරනකොට විතරක් නෙමෙයි, සාමාන්‍ය ජීවිතයේ දිනදා වැඩක් කරනකොට, අපි හිතමු බස් හෝල්ට් එකේ ඉන්නකොට බස් එක පරක්කු වෙනකොට හිත කියන එක පැත්තකින් මෙහෙම. මොකද බස් එක පරක්කු වෙයි. වැඩක් නැහැ ඉඳලා. මොකට පරක්කුනද මන් දන්නේ. බස් එකේ හොන්දොස්තර ඩ්‍රයිවර්ගේ අම්මට පවා සමහර එක පැත්තකින් පින් දෙනවා. නේ? හොඳ පැත්තර නෙමෙයි නරක පැත්ත. අනිත් එක නම් මොකට බැලඩ වැඩක් නැහැ නේ. බැලඩ වැඩක් නැහැ. ඒ බස් එක පරක්කු වෙන එක ඉතින් අපිට අදාළ නැහැ නේද? මේ බස් එකේ වැඩක් ඉතින් ඒක. අපි ඔච්චර බැන්නා කියලා බස් එක එන්නේ නැහැ. දැන් ඇතුලෙන් දෙන්නවන ෆයිට් කරනවා. එimhe ඇතුලෙන් ෆයිට් එකක්, ඇතුල යුද්ධයක් තීරලා තියන අය උස්සන්න බලන්න. ඇතුල දෙන්නේ ඉඳලා රණ්ඩු වෙනවා වගේ දැනලා තියන අය උස්සන්න බලන්න. දැනලා නැද්ද? ඔය වගේ පොඩි පොඩි සිද්ධි වලින් දැනලා නැද්ද? දැනලා නැද්ද? දැනලා තියන අත උස්සන්න හැවරු වීඩියෝ වගේ. ඇයි අත උස්සන්නේ නැත්තේ? මොනෝ හිතයි තන්නේ ආන්දර. අන්දකල් ඒකත් අර ඇතුලෙන් දහසක් දේවල් හිතනකම අත උස්සන්නේ. අත උස්සන එකට දහසක් දේවල් හිතනවද නැද්ද? ඔව්. මේ දෙපැත්ත තීරණය කරලා සංවාද කරලා වාද කරලා තමයි අපි දෙයක් උත්තර දෙන්නේ. උපාසකම්මා මහත්යව කසාද බැඳේ ආලු වෙලාද ප්‍රපෝසල් කරනවා. දැන් උන කල්පනා කරනවා මේක කිව්වොත් මගේ චරිතයට හොඳ නැති වෙයිද? මේක හොඳයිද කියන එක. හාමුදුරනේ මොකටද මේවා? මේවා මේ බණට අදාළද? මගේ නම මේ කැත කරන්න හදනවා. ඔය ඔක්කොම කල්පනා කරලා දැන් උත්තර දෙනවා. මොකද? ප්‍රොපෝසල් එකද ලව් මැරේජ් එකද? ආ ලව් මැරේජ් එක. කොහොමද කියලාද? මන්න ජයග්‍රහණය කරා හොඳ පැත්තෙ ඉන්නේ. නරක පැත්තකින් නැහැ කියන්නේ බෝ ඔකේ හරියනවා. ඔකෝ කියන්නේ බා මිනිස්සු ඉස්සර ලැජ්ජ වෙන්නේ මේ. ඉතින් පඳින්නේ එක්ක ආදරය කරලා නැත්තම් අම්මල තාත්තලා හොයලා දිනා දෙකේ එකයි නනේ බැන්දොත් එහෙම. ඉතින් මේ අපේ හිත විසින් අපිව පොඩ්ඩක් නවත්තනවා. පණින්න පෙර සිතා බලනවා කියලා නේ කියන්නේ. හැබැයි ඔය පණින්න පෙර සිතන එක පොඩ්ඩක් වැරදි. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් වැරදි. බුදුහාමුදුරුවන්ගෙන් යමක් අහුවොත් කවුරු හරි බුදුහාමුදුරුවන්ගේ ඇතුලේ මේ යුද්ධ තියෙයිද? ඈ නෑ. රහතන් වහන්සේ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නය අහුවොත් රහතන් වහන්සේගේ ඇතුලේ යුද්ධ තියෙයිද? නෑ. ඔබ ඇතුලේ ඇයි යුද්ධ තියෙන්නේ? ඈ ඔබ තවම අර යුද්ධයෙන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. මොකද බලාපොරොත්තු වෙන්නේ? එක්ක ඔබ හිතන් ඉන්නව හොඳ කෙනා දිනන්න ඕනේ, එක්ක ඔබ හිතන් ඉන්නව නරක කෙනා දිනන්න ඕනේ. ওই දෙකෙන් එකක් හිතාගෙන ඉන්න. බුදුහාමුදුරන්ගේ තේ එකක් මේ සමහර තයෝ දේවල් වලදී බුදුහාමුදුරු මොකට මේක කරාද කියලා හිතෙනවනේ. සමහර බුදුහාමුදුරු අපි කියන්නේ කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැහැ, හැල්ලෙන්නේ නැහැ කියලානේ. ඒතර පාරලෙය වනයේට ගියේ ධම්ම ධර්මදර විනේදර ගැටමෙදි බුදුහාමුදුරු ඔක්කොම අතහැරලා දාලා ගියාද නැද්ද? ගියා. සමහර දන්වල කියන බුදුහාමුදුරු කිව්වොත් කිව්වා ආයේ වචන වෙනස් කරන්නේ නැහැ.
ඒ බුදුහාමුදුරුවෝ දවසක් කොසල් රජුරෝ අඹ ගන්න ඕන වෙලා අඹ හොයනවලු. අඹ වත්තේ අඹ ගැටයක්වත් නැහැ. වෙයි හාමුදුරුවෝ ඔක්කොම අඹ ගැටත් කාලා. ඔක්කොම ටික වරඳලා. බුදුහාමුදුරුවෝ කියන කොසල් රජුරෝ බලන්න බුදුහාමුදුරුවෝ මේ අඹ අඹ ගැටයක්වත් නැහැ. කන්න විදියක් නැහැ. බුහාන්සලාට පූජා කළා තමයි ඒ වුණාට තියෙන්නේ. මේ ගැට ටික අපරාධනේ කඩලා තියෙන එක බුදුහාමුදුරුවෝ කිව්වා. බුදුහාමුදුරුවෝ තහනමක් දැම්මා. අඹ කෑම සපුරා තහනම්. විෂ්ණු වහන්සේට අඹ ගන්න තහනම් කියලා ශික්ෂාපදයක් දැම්මා. දැන් මාන ප්‍රශ්නේ. උණු දෙන්න දවස් ගානක් ගිය මාසයක් විතර යනකොට ඒක උපාසක අම්ම කෙනෙක් අඹ වෑංජනයක් හදන් ඇවිල්ලා 19කට විතර. දැන් අඹ වෑංජනේ බෙදනවා ගන්නෑ කවුරු. ස්වාමීනි මගේ අඹ වෑංජනේ අපරාධ බොහොම වාරයෙන් හදාගෙන ආවේ. කවුරුත් ගන්නෙ නෑ. අද සිට අඹ වෑංජන කන්න පුළුවන් අමු අඹ තමයි කන්න බැරි කියලා බුදුහාමුදුරුවෝ තහනම වෙනස් කළා. ඉතින් අමු අඹ දවසක් කපලා අර පළතුරු විදිහට පූජා කරන්න ගෙනල්ලා තිබ්බා. ඒකත් දවසක් ගන්නෙ නැහැ හාමුදුරුවෝ. ඉතින් අඹ කන්න තහනනේ අපි. බුදුහාමුදුරුවෝ එදා කියනවා හරි කපපු අඹ කන්න පුළුවන් ගෙඩි පිටින් තමයි පිළිගන්න බැරි. ශික්ෂාපද වෙනස් කළා. දවසක් අර පිළිකර වශයෙන් බුදුහාමුදුරුන්ට මහා සංඝරත්නයට ගෙනල්ලා අඹ ගෙඩි එක මිනිහේ බුදුහාමුදුරුවෝ මොන වගේද කියලා ඇහුවොත් උත්තරයක් නැහැ. බුදුහාමුදුරුවෝ ලස්සනද උත්තරයක් නැහැ. බුදුහාමුදුරුවෝ කැතද උත්තරයක් නැහැ. බුදුහාමුදුරුවෝ ඍජුද උත්තරයක් නැහැ. බුදුහාමුදුරුවෝ මෘදුද උත්තරයක් නැහැ. බුදුහාමුදුරුවෝ අහිංසකද උත්තර නැහැ. බුදුහාමුදුරුවෝ තරුණුද උත්තරයක් නැහැ. බුදුහාමුදුරුවෝ පිළිබඳව අපට උත්තරයක් දෙන්න බෑ. මොකද all in one. බුදුහාමුදුරුවෝ කියන්නේ all in one. අපිට හිතා ගන්න බෑ මේ දෙක ලං කරන්න පුළුවන්ද කියලා. අඳුරයි එළියයි ලං කරන්න පුළුවන්ද කවදාවත්? ඈ? ලස්සනයි කැතයි ලං කරන්න පුළුවන්ද කවදාවත්? ලස්සනයි කැතයි එකතු කරන්න පුළුවන්ද? බෑ. මිහිරි අමිහිරි එකට දිනනවද? නැහැ. එක කොමීරි එක කොමීරි ඇතයි නැතයි දෙකම එකට තියනවද? හැබැයි එකට තියෙන තැනක් එනවා මේ ලෝකේ. අපි දන්නේ එක්ක ඇත එක්ක නැත එක්ක ලස්සන එක්ක කැත එක්ක මිහිරි එක්ක කොමීරි එක්ක උස එක්ක මිටි. ඒකනේ අපි දන්නේ නේ. ඒ දෙක ලං වෙලා එකට පවතින අවස්ථාවක් එනවා. ඒ තමයි බුද්ධත්වය. ඒ මොකද්ද? එතන බුද්ධත්වය තුළදී උස මිටි එකතු වෙලා ලස්සන කැත එකතු වෙලා දැන් දුව ලස්සන කැත එකතු වුණොත් මොකද වෙන්නේ? ඈ ධන හැරින එකතු වුණොත් මොකද වෙන්නේ පසලන්න? ධන 10 හැරින 10 එකතු වුණොත් කීයද? ඈ ඈ ශුන්‍යයි. එතකොට ආලෝකය අඳුර එකතු වුණොත් ඉතිරි වෙන්නේ මොකද්ද? ආලෝකයට අඳුරද? ආලෝකයේ අඳුර එකතු වුණොත් ඉතිරි වෙන්නේ ආලෝකයට අඳුරද? ඈ උසයි මිටි දෙකම එකතු වුණොත් ඉතිරි වෙන්නේ උසද මිටිද? දැන් දෙකම නැති එක මොන වගේද? උසයිද මිටිද? අඳුරයි එළියයි එකතු වුණාම එතන ඉතිරි වෙන්නේ අඳුරද එළියද? වචනයක් තියෙනවද ඒකට කියන්න? නැහැ. ඒක අපිට අර්ථකථනය කරන්න පුළුවන්ද? ඒක අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්ද? අප්පටිමයි අප්පටි සමයි අප්පටි පුද්ගලයි අසමයි අසම සමයි අදුතියයි. ඒ තමයි බුදුහාමුදුරුවෝ. ඒ තමයි අවබෝධය. ඒතර ඔබේසිත හැමතිස්සෙම දුවන්නේ මොකක් ඇතුළේද? ඇත නැත ලස්සන කැත මිහිරි අමිහිරි හොඳ නරක ඇතුළේ දුවනවා. අපි මේ සිතේ දෙපැත්ත තේරුම් අරගෙන යනකොට මේ සිත මේ දෙකෙන් මයින් වෙලා එක තැනකට යනවා. එතනට කියනවා මොකක් කියලාද? බුද්ධත්වය, අවබෝධය. මම අහන්නේ අවබෝධය ඉඳන් ලෝකෙ දිහා බලන කෙනාට උස පේන්නේ නැද්ද? අවබෝධය තුල ඉඳන් ලෝකෙ දිහා බලන කෙනාට උස පේන්නේ නැද්ද?
ටිකක් ගැඹුරු මේ කාරණා. ඈ උස පේන්නේ නැද්ද? පේනවා. බුදුහාඳුර උසයි කියලා කියල නැද්ද කියනවා. ලස්සනයි කියලා කියල නැද්ද? මිහිරි කියලා කියල නැද්ද? මිටි පේන්නේ නැද්ද? පේනවා. එයාට මේ ලෝකේ ඔක්කොම පේනවා. පෙවුනට උසයි කියලා බැඳෙන්නේවත් මිටි කියලා ගැටෙන්නේවත් නැහැ. එයා ඒ දෙකම සත්‍යයක් කියන දෙකේ දෙයෙන් අයින් වෙලා. මොකකින් අයින් වෙලාද? සත්‍යයක් කියන එකේ. දැන් පන්දම කරකවනකොට මොකද්ද පේන්නේ? ආ රවුමක් පේනවා. දැන් මේ රවුම තියනවද නැද්ද? නෑ, ඇත්තට මෙහෙම කරකවනකොට රවුමක් නැද්ද? තියෙනවනේ. කරකෝන එක නැවැත්තුවාම රවුමක් තියෙනවද? නෑ. මං අහන්නේ රවුමට මොකෝ වුනේ? තිබ්බ රවුම මොකෝ වුනේ? දැන් පන්දම කරකවන රවුම තිබ්බා, නැවැත්තුවාම රවුම නෑ. එතකොට තිබිච්ච රවුමට මොකද වුනේ? නැති වුණා. නැති වෙන්න රවුමක් තිබ්බද? නැති වෙන්න රවුමක් තිබිලා නෑ. ඉතින් තිබිලා නැති දෙයක් නැති වෙන්න පුළුවන්ද? තිබිලා නැති දෙයක් නැති වෙන්න පුළුවන්ද? ඈ දැන් රවුම මෙහෙම කරකවනකොට පන්දම කරකවන රවුමක් පේනවනේ. කරකවනක නැවැත්තුවම රවුම නැහැනේ. ඒක රවුම තියනවද නැද්ද? රවුම නැහැ. නැවැත්තුවම රවුම නැහැ. රවුම නැවැත්තුවම රවුම නැහැ. කරකවනක රවුම තිබුණා. තිබිච්ච රවුම පස්සේ මොකෝ වුනේ? නැති වුණා. නැති වෙන්න රවුම මුලදී තිබ්බද? දැන් නැති රවුමක් තියෙයි කියලා හිතාගත්ත නිසා තමයි නැතිවීමක් පේන්නේ. විතර මේ ලෝකේ ඇතිවීමක් පේන්නේ තියෙයි කියලා හිතන නිසා, ලෝකේ නැතිවීමක් පේන්නේ තියෙයි කියලා හිතන නිසා. එතකොට උසක් ඇති වෙන්නේවත් මිටි බවක් ඇති වෙන්නේවත් නැහැ. උස නැති වෙන්නේවත් මිටි බව නැති වෙන්නේවත් නැහැ. උසයි මිටි කියලා දෙයක් මේ ලෝකේ ඇත්තටම නැහැ. එතකොට අපේ මේ සිත දෙපැත්තට යන්නෙම අර ලෝකේ තියෙන දෙපැත්ත තියෙන නිසා. එතන ලෝකේ තියෙන දෙපැත්ත ඇත්තටම නැති දෙයක් නම් හිත ඇතුලේ දෙපැත්ත වැඩක් තියෙනවද? දැන් අපි හිතමු මාලනී ෆොන්සේකා කියලා කෙනෙක් මේ ලෝකේ නැත්තම් මාලනී ෆොන්සේකා ලස්සනයි කියලා අල්ලලා වැඩක් තියෙනවද? කැතයි කියලා අල්ලලා වැඩක් තියෙනවද? පන්දම කරකවනකොට රවුම බොරුවක් නම් රවුම ලස්සනයි කියලා අල්ලලා වැඩක් තියෙනවද? කැතයි කියලා අල්ලලා වැඩක් තියෙනවද? නැහැ. එහෙනම් මේ ඇල්ලීම බොරුවක් බව අපිට තේරෙනවා. මේක මායාවක් කියලා තේරෙනකොට ලෝක යථාර්ථ දකින්නකොට ලෝකෙ බෙදන්නේ නැති වෙනවා. මොකක් කරන්නේ නැති වෙනවද? බෙදන්නේ නැති වෙනවා. මේ ලෝකෙ බෙදන්නෙම අපි මේ ලෝකෙ තියෙයි කියලා හිතන නිසා. පරණ පරිප්පුත් ඇත්ත, දැන් පරිප්පුත් ඇත්ත කියලා හිතන නිසා ඒකයි මේකයි සංසන්දනය කරලා මේක රසයි හෝ රස නැහැ කියනවා. ඒ පරිප්පු කියන්නේ මායාවක් කියලා අපිට තේරුණොත් අපි මේ දෙක මිහිරි කියලාවත් අමිහිරි කියලාවත් වෙන් කරනවද? වෙන් කරන්නේ නැහැ. එහෙනම් දැන් අපි අවසානයේ මොකද කරන්න ඕනේ? දැන් මම මේ කාරණා ටික කියාගෙන ගියා. දැන් එහෙනම් හාමුදුරනේ මොකද කරන්න ඕනේ? ප්‍රශ්නයක් එන. මොකද කරන්න ඕනේ? ඈ? මැදිස්ත වෙන්න. කොහොමද මැදිස්ත වෙන්නේ? ඈ? ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැතු වෙන කොහොමද ඉන්න? දැන් කරන්න ගියොත් මොනවා හරි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කර කර ඉන්න එපා. නොකර ඉන්න ගියොත් බෑ. ප්‍රතිඵලයක් තියෙන්නත් එපා. එතකොට දැන් අපි කරන පැත්තට යන්න ඕනද නොකරන පැත්තට යන්න ඕනද? කරලා හරියන්නේ නැහැ. නොකර හරියන්නේ නැහැ. ඒකට හොඳම ක්‍රමය තමයි නොකර කරන්න ඕනේ. මොකක් කරන්න ඕනේද? මොකද කරන්න ඕනේ? නොකර කරන්න ඕනේ. ඒ මොකද්ද? ඒ හරි මොන වණක්ද මන් දන්නේ නැහැ නේ. අපි ඔන්න අලුතෙන් වචනයක් හඳුන්වලා දෙනවා. නොකර කිරීම. මොකද වචනේ? ආ අපි හැමදේම එක්ක කළා එක්ක නොකළා. අද ඉඳන් කරන්න පටන් ගන්න මොකද්ද? නොකර කිරීම. ඒ කියන්නේ කොහොමද? ඒක කරන්නේ මෙහෙමයි. දැන් උපාසක අම්මා ඉන්නවනේ. දැන් උපාසක අම්මට මොකක් හරි ප්‍රශ්නයක් එනවා. මෙයා බයිනවා. මෙයා බයිනවා. මෙයා බයිනකොට වෙන්දට මොකද කරන්නේ? උපාසකමට තද වෙලා උපාසකම බයිනවා. මොකද කරන්නේ? තද වෙලා බයිනවා. තද වෙලා බයිනකොට හිත කියනවා එක්ක බයින්න එපා කියලා, එක්ක හිත කියනවා බයින්න කියලා.
පැහැදිලිද? හිතේ දෙපැත්තන්නේ තියෙන්නේ. එක්ක බැනපන්, එක්ක නොබැන හිටපන්. ගණන් ගන්න නැතුව හිටපන්. මම කියන්නේ මේ දෙන්නම වැරදිනේ. මුන් දෙන්නටම පාඩමක් උගන්වන්න ඕනේ. පැහැදිලිද? බයින්න එපා කියපේ කාටත් පාඩමක් උගන්වන්න ඕන, උගන්වන්න ඕනේ. බයින්න කියපේ කාටත් පාඩමක් උගන්වන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? එක ගලේ කුරුළු දෙන්නේ මරන්න හදන්නේ. උපාසකම වල තියෙන්නේ හොඳ වයින් මෙයාට වයින්වා. හැබැයි තරහ නැතිව. මොකක් නැතිවද? දැන් බයිනක ප්‍රශ්නයක් උනේ බයින නිසාද තරහ නිසාද? තරහ අයින් කරලා බැන්නොත්, ඇතුලෙන් බයින් නැතුව කටින් විතරක් බැන්නොත් අර බයින එපා කියපකත් පරාදයි, බයින කියපකත් පරාදයි. බයින එපා කිව්වේයි බයිනකට තරහ එන නිසා. බයින කිව්වෙත් ඇයි? ඒ තරහ එන නිසා. තරහ එන්නේ නැතුව බයිනවා. උදාහරණයක් මෙහෙම. දැන් උපාසකම්මලගේ එහා ගෙදර මිනිස්සයා හැමදාම උපාසකම්මලගේ තාප්පෙන් දාන කුණු මේ පැත්තට කුණු බෑග් එකක් දාන. දැන් හැමදාම ඉදින් ගණන් ගන්න උපාසකම කුණු ටික අස් කරනවා. තරහ කරගන්න ඕනේ නැහැ. ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ නේ. තරහ නේද? වැඩක් නැහැ නේ කියන්නේ කියනවා. දවසක් කියනවා හිත කියන බැනපම් දැන් නම් ඔය ඉති ඇති බැනපම් හොඳටම හොඳටම බැනපම් දැන් ගිහිල්ලා බැන්නොත් එහෙම තරහෙන් බයිනවා. ඒ කියන්නේ නරක කෙනාගේ ආධිපත්‍යය තමන් යටත් වුණාද නැද්ද? යටත් වුණා. අපි දෙන්නගේම ආධිපත්‍යය යටත් වෙන්න නැතුව අපි මැදිස්ත්‍ව කල්පනා කරනවා. අපිට මේ කුණු වැඩෙත් නවත්තන්න ඕනේ, අපිට හිතත් රැක ගන්න ඕනේ. මොකද කරන්න ඕනේ? කුණු දාන එකත් නවත්ත ගන්න ඕනේ, හිතත් රැක ගන්න ඕනේ. කොහොමද? කෙලින්ම මතක් කරගන්න චිත්‍රපටියක් හරි නාට්‍යයක් හරි ටෙලි නාට්‍යයේ මාලනී ෆොන්සේකා හඳනවා. නැ චිත්‍රපටි මං අහන්නේ එයා ඇත්තටම හඳනවද? එයා හඳන්නේ බොරුවටද නැද්ද? බොරුවට. එයාට කිසියම් දුකක් තියෙනවද? කිසියම් වේදනාවක් තියෙනවද? ඔය චිත්‍රපටි වල නළු නිළියෝ ගහ ගන්නවා තරහෙන්ද ගහගන්නේ? නැහැ, කිසිම තරහක් නැහැ. බැලි වෙලා හරි වැදුනොත් එහෙම ගිහලා සොරි කියලා අතගාලානේ ඉඹලත් වෙනවා. ගහ ගන්නකොට දුෂ්ටයයි වීරයයි ගහ ගන්නකොට බැරි වෙලා හරි ෂොට් එකක් ඇත්තට වැදුනොත් මහත්තයා අර දානවන්නේ අර අන්තිම චිත්‍රපටි ඉවර වුණාම මේ වැදිච්ච ෂොට් එහෙම වැදුනොත් එහෙම අරය ගිහලා අත ගන්නකොට අගල සොරි සොරි කියලා එහෙනම් වදින්න ඇති වෙන්නේ ගහන්නේ. හැබැයි අපිට පෙන්නන්නේ චිත්‍රපටියේ තරහේ ගහනවා වගේ. අන්න ඒක මතක් කරගන්න. මතක් කරගෙන උපාසකම්මා ආරූඪ වෙලා වගේ තාප්පෙට ගේට් උඩ පයින් පාරක් ගහන හොඳ වයින් දෙක තුනක් කියන්න. හැබැයි අතුනේ හිනාවේ තරහක් නැතිව. දැන් එතකොට හිතේ ඇතුලේ තරහ හැදිලා කර්ම රැස් වෙනවද? නැහැ. ඒ වගේම අර යකුණු දාන එකත් මොකෝ වෙන්නේ? නවතිනවද? නවතිනවා. එහෙනම් වැඩ දෙකම හරියනවද නැද්ද? ආයෙත් අතේ ඉඳන් කිසිම මොහතක නිහඬ වෙන්නත් එපා. කිසිම මොහතක වලි දා ගන්නත් එපා. වලි දාගන්න අතින් නෙවෙයි හිතෙන් නෙවෙයි අතින්. වලි දාගන්නේ කොහෙන්ද? අතේ ඉඳන් බණ අහලා ගිහින් ගහගනින් තන්නේ. මේ කියන්නේ අභ්‍යාසයක්. මේ අභ්‍යාසය කරලා බලන්න. පැහැදිලිද? කාට හරි හොඳ වයින් බයින්න ඕන වුණ ගමන් මේ අභ්‍යාසය මතක් කරගෙන හොඳ වයින් බයින්න. හැබැයි මොකක් කරගෙනද? හිත මෛත්‍රියටපත් කරගෙන. බුදුහාඳුරු බැලන්නේ නැද්ද? තුච්ච පොටිල නේ මෝග පුරුෂ කියලා බයින බුදුහාඳුරු හිතෙන් බයිනවද? නෑ. ඕගොල්ලෝ කරන්නේ කටින් බයින්නේ. බයින බෙරගෙන හිටපන් උදේට දෙන්න මම පස්සෙත් ඉන්න පුතුල දෙන්න හිතින් බයිනවා. ඉතින් මහා කරුමයනේ. එක කටින් බැලලා ඒක ඉවර කරගන්න ඕනේ. මේ කටින් බයින්නේ හිතෙන් බැල බැල විඳෝ විඳෝ ඉන්නවා. මම පුළුවන් නම් මේ ගෑනට මම දෙනවා කොකොන්ටෙන් අල්ලලා දෙන්න. ඉතින් මම දෙන්න බැරි නිසා ඉවර ගින්න තිබුවම හරි හිටපන් උදේ. ඉතින් අදත් බැනලා තියෙ හොම ඉතින් කී දෙනෙක් බැනද දන්නේ කාට කාටවත්. දැන් මෙතන ගහගත්තේ නෑ කවුරු. හිත ඇතුලේ කී දෙනෙක් ගහගත්තද දන්නේ නෑ. ටොයිලට් එකේ යන්න හදනකොට තව එකෙක් ඉස්සරහින් පැනලා හිටපන් උඩට දෙන්න කොහොම පස්සේ යන්නද කොහොම කරන්නද? හිතෙන් බහිනවා. කඩින් බහින බෑ හරි නෑ නේද? මහත්ය දිනන අපි මේ මහත්ය දිනන බැන්නත් එහෙම හරියන්නේ නෑ. ඔබකට තුනේ ෂේප් එකේ මං හට එළියම හොඳයිද? ඍජුව හොඳ වයින් කියනවා හිතේ ප්‍රශ්නයක් නැතිව. අන්නර හිතේ ප්‍රශ්නයක් නැතිව කියන කෑල්ල බුද්ධිමත්ව අල්ලගන්න. සරපය වැරදි දැනින් අල්ලගත්තොත් ඔබට ලොකු හානියක් සිද්ධ වෙනවා. පැහැදිලිද? මේ චිත්තානුපස්සනාවේ උප්පරිම මට්ටම ගැන මේ කියන්නේ.
වැදිරිද? මං හිතුවා මෙතන ඉන්න කට්ටිය යම්කිසි බුද්ධි මට්ටමක් ඇති භාවනා වැඩසටහන් මෙතන වැඩිවිද වැඩසටහන් තියෙන නිසා සෑ ඒ උපරිම මට්ටම ගැන මම මේ කියන්නේ කවුරුත් වැරදියට අල්ලගන්න එපා හරියට අල්ලගන්න නොකර කරන්න හිත ඇතුලෙන් කර්ම රැස් නොකරගෙන බාහිරයේ සිදු කරන සියලු ක්‍රියාකාරකම් ටික කරන්න උපාසකම වෙඩින් වලට යන්න හොඳ ලස්සට ඇඳලා හිතේ කිසිම ප්‍රශ්නයක් නැතිව සමහරුන්ට සීල් ගත්තහම සමහරුන්ට භාවනා කරන්න ආවට පස්සේ වෙඩින් වලට යන්න බෑ වෙඩින් වලට ගියාම හිතේ ප්‍රශ්නයක් අහුවෙන්නේ මොනවද වැඩ නැන්නේ වටේ එහෙම එපා ඒවට යන්න නිකන් එළිය රඟපානවා වගේ යන්න හිත ඇතුලේ කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා තේරෙනවද කියන එක හිතෙන් බැන බැන යන එක අතහැරලා මම කියන්නේ කටින් බැන බැන යන්න හිතෙන් සින්දු කිය කියන්න හිතෙන් තරහ ගන්න නැතුව ඉන්න ආස කරන්න නැතුව ඉන්න මහත්යත් එක්ක වුණත් එහෙමයි අනේ මගේ මහත්ය කියලා මහත්ය වතහරි අත ගන්න හිතෙන් හිතන්න අතෝ මේ අසුචි උනේ දැන් මේ වෙලා තියෙන්නේ ඔයලගේ හිත කියනවා සම්බෝණියමයි මහත්ය පොඩි කාලේ නම් මං ඉති යාළු වෙලා හිටපු කෙනා ඉතින් ආදරේට ඒ වුණාට කටින් කියනවා අසුචි කොට කියලා ඉතින් පොඩි කාලේ යනවා හිතෙන් ආශයි කටින් ප්‍රතික්ෂේප කරනවා මං කියන්නේ එහෙම කරන්න එපා පොඩි කන්න වෙනවා කටින් ආශ කරන්න හිතින් ප්‍රතික්ෂේප කරන්න පැහැදිලිද ඒ කියන්නේ එළියයි ඇතුළයි කඩලා දාන්න එතකොට එළිය ඇතුළට ප්‍රශ්නකුත් නැහැ ඇතුළ එළියට ප්‍රශ්නකුත් නෑ එයාගේ බාහිරෙන් අභ්‍යන්තරය හඳුර ගන්න බැරි නම් එයා වංචාකාරයෙක් වෙන්නත් පුළුවන් එයා රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් පුළුවන් බාහිරෙන් අභ්‍යන්තරය හඳුන ගන්න බැරි දෙගොල්ලක් මේ ලෝකේ ඉන්නවා එක්කෙනෙක් වංචාකාරයෙක් අනිත් එක්කෙනා රහතන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කවදාවත් හඳුන ගන්න බැරි ඇයි රහතන් වහන්සේ එළියෙන් හඳුන ගන්න බැරි නිසා ඇයි එළියෙන් හඳුන ගන්න බැරි උඩ පැන පැන යනවා යතුරු ගැලේ උඩ දදා යනවා කුණු හරප කී කී යනවා ඒකල් රහතන් වහන්සේලා එහෙම කරේ නැද්ද කුණු හරප කී කී ගියා අපි ඉඳවචා හඳුරු පින්ඩොල බාරද්වාජා හඳුරු යතුරු ගැලේ උඩ දදා ගියා අර පොඩි හාඳුරු වලෙන් එහාට පැන්නා තව දවසක් බලනකොට මේ පොඩි හාඳුරු ටිකක් අරගෙන ලකුණ්ඩ පැටි හාඳුරුගේ කකුල් දෙකනේ ඔලු වෙනවලන මේ ඇඳේ නම් එහා ඇඳට විසික් කරනවලු ඒ ඇඳෙන් අල්ලලා මේ ඇඳට විසික් කරනවා කවුද මේ රහතන් වහන්සේ එහේ යනවා හිට යනවා අයින් හිට යනවා රහතන් වහන්සේටත් හරි ජොලි දසක් සාරිපුත මහ රහතන් වහන්සේ මේ ඔය පින්ඩෝල මොකද මේ ලකුණ්ඩපති හාමුදුරන්ට බණ කියනකොට රහත් වෙන්නේ. උදේ ඉඳන් හවස වෙනකන් දාඩිය දාගෙන මහන්සියෙන් බණ කියන දැන් මේක රහත් වෙන්නේ නැති නිසා. බුදුහාමුදුරහන සාරිපුත්ත රහතෙක්ට රහත් වෙන විදිය උගන්වන්නේ ඔබ වහන්සේ මොකද වෙලා තියෙන්නේ? මේ රහතන් වහන්සේ කෙනෙක් මේ ලකුණ්ඩපති හාමුදුරුවෝ අර සැරියුත් හාමුදුරුවන්ගේ බණ අහන්න තියෙන ආසාවට රහත් නැහැ වගේ ඉන්නවා අගෙන. හොරගෙඩිය වගේ. බලන්න රහතන් වහන්සේලාගේ වැඩ රහත් වුණාම ඇතුළ එළියට පේන්නේ නැහැ ඒ කියන්නේ ඔබ හැමතිස්සෙම එළියට පේන ජීවත් වෙන ජීවිතය අතහැරලා අද ඉඳන් සීල් රකින්න කොහෙන්ද හිත ඇතුළේ සුදුරේ ඇඳගෙන එළියෙන් ඩිස්කෝ ඇඳුමක් හරි කමන්නේ ඇඳගෙන යන හිත ඇතුළෙන් පිරිසිදු වෙන්න ගතෙන් පිරිසිදු වෙන්න යන්න එපා වෙජිටේරියන් වෙන්න කටින් නෙවෙයි හිතින් ඕක හොඳටම තියෙන සූත්‍රයක් තියෙනවා ආමගන්ධ සූත්‍රයේ කුද්දකනිකායේ සුත්තනිපාතේ ආමගන්ධ සූත්‍රයේ මේ සූත්‍රයේදී බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ එක මිනිස්සේ ඔබ වහන්සේ පිළි අනුභව කරනවද එතකොට කියනවා නැත මම පිළි අනුභව කරන්නේ නැහැ කියලා කියනවා දරේ මිනිහා hina වෙලා කියනවා පිළි අනුභව කරන්නේ නැහැ කියන ඔබ වහන්සේ මම දැක්ක දාන වෙලාවේ ලිහිණිමස් වළඳනවා ලිහිණිමස් වළඳන ඔබ වහන්සේ කොහොමද පිළි ආහාරයට ගන්නෑ කියන්නේ ඔබ වහන්සේගේ පිළි මොනවද එතකොට කියනවා ප්‍රාණඝාතය ආමගන්ධයයි මාංශ පරිභෝජනය ආමගන්ධ නොවේ ආමගන්ධ කියන්නේ පිළි ගන්ධ සොරකම් කිරීම ආමගන්ධයයි මාංශ පරිභෝජනය ආමගන්ධය නොවේ කාමිත්‍යාචාර කිරීම බොරු කීම කේලම් කීම හිස්වදන කීම කීම අනුන්ගේ වට ලෝභ කිරීම වෛර කිරීම මිත්‍යා දෘෂ්ටි දීම මෙන්න මේ අකුසල් ආමගන්ධ මිසක් මස් කෑම කිලි නැහැ එතකොට කිලි වෙනවා කියලා කියන්නේ මස් කන එක නෙවෙයි කිලි වෙනවා කියන්නේ අකුසලයෙන් සිත පුරව ගන්න එක යම් කෙනෙක් නිර්මාංශව සිට අකුසලයෙන් සිත පුරව ගනීද ඔහු ආමගන්ධය අනුභව කරන්නේ පිළි ආහාරයට ගන්න. යමෙක් මස් මාළු ඕන මගුලක් කාලා හිත සිරු පිරිසිදු කරගෙන ඉන්නවා නම්
ඔහු ආමගන්ධය නොගන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාව මුල් වෙන්නේ ගත නෙවෙයි, මුල් වෙන්නේ සිත. එහෙනම් සිතේ ක්‍රියාකාරකමත් ගතේ ක්‍රියාකාරකමත් වෙන් කරගන්න ඔබ මතක තියාගන්න ඕන වචනේ තමයි නොකර කිරීම. මොකද? අද හින්දා නොබැන බයින්න, නොකර කරන්න, නොසිත සිතන්න. නොසිත සිතන්න කියන්නේ තරහෙන් හිතන්නේ. ඒනට අවශ්‍ය දේවල් සිතනවා. තරහෙන් ආශාවෙන් කතා කරන්නේ ක්‍රියා කරන්නේ ඒත් අපි කල යුත්ත කරනවද නැද්ද කියන හාමුදුරනේ අපි මේ ළමයි කියන ඒවා ගණන් ගන්න නැතුව හිටියොත් මම ඉස්සෙල්ලා කිව්වා එකපාරක් වැඩසටහනකට ඒකත් හොඳයි කියලා බාර ගන්න කියලා නේ මතකද නැහැ මොකටම ඒකත් හොඳයි දැන් බස් එකේ යනකොට මේ ගෑනු ළමයිගේ කකුලේ මිනිහේ කල්ලනවා ඒකත් හොඳයි කිව්වොත් මොකෝ වෙන්නේ ඒක හරි නෑ එතකොට ඒ වෙලාවට තරහ ගන්නපා තරහරම් වැඩක් නෑ මේ ලෝකේ අපි කැමති විදියට නෑ හැබැයි කුඩේ අතට අරගෙන හොඳ වයින් දෙකක් කියන්නේ නොකර කරන්න හිත ඇතුලෙන් නොකර කටින් කිව යුත්ත කියන්න සිත කටි ක්‍රියාවෙන් කළ යුත්ත කරන්න හැබැයි සිතේ දේවල් ඒකට බලපෝ ගන්න බලපෑම් කරව ගන්න එපා අපි කරන්නේ හිතෙන් නරක කරලා එළියෙන් හොඳ කරන එකනේ මං කියන්නේ කාලි පැත්ත වෙන්න එලියෙන් ඕනමගුලක් කරගන්න සිත ඇතුලේ පිරිසුදු වෙන්න සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ඇයි හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා එතකොට මේ හිතේ ඇති දේ දන්නේ නැහැ මිනිසගේ ඒ කියන්නේ මෙතන කියන්නේ මිනිසා නරකයි හිත නරකයි එළිය හොඳ වුණාට මම කියන්නේ ඒක අනිත් පැත්ත එළිය නරක වුණාට මිනිහගේ හිත හොඳයි අන්න ඒක අනිත් පැත්ත හරවන්න. ඔබේ සිත පාරිශුද්ධත්වයේ තියාගන්න එළියෙන් එක පෙන්වන්න ඕනේ. කල යුතු දේවල් කරන්න අන්න ඒකට අපි කියනවා ධතානුපස්සන. පච්චායන මේ ලෝකයේ ඇත අන්තයක් ඇත නැත අන්තයක් ඇත මම එතුලින් මිදී මැදින් ධර්මයේ දේශනා කරමි. උදාහරණ දේශනා ඇත අන්තයනොත් නැත අන්තයනොත් මිදී මම මධ්‍යෙන් ධර්මය දේශනා කරමි. බුදුහාමුදුරෝ දැන් ඉන්නවද? බුදුහාමුදුරෝ දැන් නැද්ද? ප්‍රශ්නෙට උත්තරය තමයි ඉන්නව නැහැ. මොකද උත්තරේ? ඉන්නව නැහැ. ඇත්තරම ඉන්නවද? ඉන්නවා. ඇත්තරම නැද්ද? නැහැ. ඉන්නව නැහැ. දෙකෙන්ම එහාට ගිය උත්තරයක් මේ ලෝකේ තියෙනවා. ඒක තම තම නැන පම නින්දන ගත යුතු. ඒ බුදුන් වහන්සේගේ ස්වභාවය ඒ අවබෝධය තම තමන්ගේ ඥානයේ ප්‍රමාණයට තම තමන්ට අවබෝධ වී උතුම් වූ නිවනින් සැනසෙන්නට භාග්‍ය උදා වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.